ඓතිහාසික අනුරාධපුරයේ පිහිටා ඇති ඉසුරුමුණි විහාරය අපව බොහෝ අතීතයකට රැගෙන යන පුණ්‍ය භූමියක්. ඇත්තටම ඉසුරුමුණි විහාරය කියූ සැනින් අපට සිහියට නැගෙන්නේ ඉසුරුමුණි පෙම්මිවලයි. ඉසුරුමුණි පෙම්මිවල කියන්නේ ඇයි? ඉසුරුමුණි පෙම්මිවල කියන්නේ කාටද? කොච්චර ඉතිහාසයක් තියනවද? මේ වගේ බොහෝ ප්‍රශ්න අප ඉදිරියේ තිබෙනවා. මෙම ඉසුරුමුණි විහාරයත් පෙම්මිවලත් පිළිබඳව බොහෝ මත මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා විවිධ පුද්ගලයන් විසින්. මෙතැන් සිට අප ඉදිරියට කතා කරන්නේ ඒ මතවාදයි. ඉසුරුමුණි විහාරය අසන්නේ ගල් පර්වතය මත අපට කැටයම් දක්නට පුළුවන්. ඒ අතර පොකුණ ආසන්නයේ ඇති රූප සහ ඉහළ කොටසේ මිනිසෙකු සහ අශ්ව හිස සහිත රූපයක් දක්නට ලැබෙනවා. බොහෝ දෙනා මත පල කරන්නේ මෙම ඉසුරුමුණි විහාරය රාවණා යුගයේ තෙක් දිව්‍යයන්ක් ලෙසයි. අතීතයේ මෙය ඉසුරුමුණිය ලෙසත් භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කිරීමෙන් පසුව මෙය ඉසුරුමුණි විහාරය වූ බවයි ප්‍රකාශ වන්නේ. එසේනම් ඉහළ කොටසේ තිබෙන මිනිසා සහ අශ්ව හිස කැටයම සහ ඉසුරුමුණිය අතර ඇති සම්බන්ධයක් තියෙනවද? මෙවන් පර්වතවල කැටයක් කිරීමේ තාක්ෂණයට උරුමකම් ගේවේ කවුරුන්ද? මොන යුගයේද? සරලම උත්තරය රාවණා යුගය ලෙස තර්ක කරන්න පුළුවන්. එසේනම් මෙම රූපයේ සිටින්නේ කවුරුන්ද? මත අනුව ඉසුරුමුණිය වාසය කළේ ලොව ඉසුරුමත්ම මුනිවරයයි. ඉසුරුමත්ම මුනිවරයා සිටි ස්ථානය ඉසුරුමුණිය වූ බව ඉතිහාසයේ සඳහන්. ඒ වෙන කවුරුත් නොව රාවණයන්ගේ පියාණන් වූ විශ්ව මුනිවරයයි. එසේනම් ඇයි ඒ ආසන්නේ අශ්ව හිසක රූපයක් තිබෙන්නේ? එයට හේතුව එතුමාගේ අශ්වමේධ යාගය සිහිකිරීම උදෙසායි. එතුමන් තුළ පවතින තේජස භාවය මෙම කැටයම මගින් මනාව පිළිබිඹු කර තිබෙනවා. මෙය රාවණ රජුගේ පියාගේ නිවස පිහිටා තිබූ ස්ථානයයි. ඉසුරුමුණියත් වෙසගිරියත් සීගිරියත් රාවණා යුගයට නෑකම් කියන ස්ථාන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙම ස්ථාන මුල් කරගෙන පහසුවෙන් යාමට උමං පද්ධති හා පිටුපස දිසා බැව මුල් කරගෙන ජල උමං පද්ධති තිබෙන බව මත පල කර තිබෙනවා. රාවණ යුගයට අනුව පුලස්ත්‍රිෂිතුමා රන්මසු උයනේද? විශ්‍රව මුනිවරයා ඉසුරුමුණියද? වෛශ්‍රවණ නොහොත් කුවේර වෙසගිරියද වාසය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉසුරුමුණිය ගල් පර්වතය මත බුද්ධ වන්දනා, සූර්ය වන්දනා සිදු කර ඇති බවත්, ඇතුළත භූගත මාලිගා සංකීර්ණයත් ඉදිරිපස පොකුණින් ඉහළට යා හැකි මාර්ගයක් පැවති බවද කියවෙනවා.
ඉහළට ගිය පසු සැතපෙන මුදුරුවක් දක්නට පුළුවන්. එහි පාමුල විශාල දෙනක් පිහිටත් ඇති බවත්, එය විශ්ව මුනිවරයා ධ්‍යාන සුවයෙන් වැඩ සිටි වූ කුටිය ලෙසත් හඳුනාගෙන තිබෙනවා. පසු කාලීනව සිදුකරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් මීට අවුරුදු 5000කට පමණ පෙර තිබූ ආකාරය වර්තමානයේ වන විට වෙනස් වී තිබෙන බවයි සැලකෙන්නේ. ඉසුරුමුණිය පැමියෝල පිළිබඳව විවිධ මත ප්‍රකාශ කර තිබෙනවා. අප අතීතයේ අසා තිබෙන්නේ ඉසුරුමුණි පැමියෝල ලෙස සාලිය අශෝකමාලා විදිහටයි. නමුත් මේ වන විට ප්‍රකාශ වන්නේ රාවණා රජුගේ වැඩිමහල් සහෝදරයා වූ වෛශ්‍රවණ නොහොත් කුවේර සහ එතුමන්ගේ බිරිඳ කුණි. රාවණා යුගයේ මොවුන් දෙදෙනාගේ පෙම්පුවත ඉහළ ස්ථානයක පැවතුණු බව කියවෙනවා. රාවණ ඉතිහාසය පිළිබඳව බොහෝ පර්යේෂකයන් විවිධ වූ මතවාද අදහස් පළ කරනවා. ජනප්‍රවාද, ජනශ්‍රතිය, සෙල්ලිපි, විවිධ පොත්පත් ආදියෙන් කියවෙන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම පාඨකයා සතු ඔබගේ කාර්යයයි.